අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තන කනස්සල්ලේ වෛරසයේ හෙවත් ඔමික්‍රෝන් නිසා දකුණු අප්‍රිකානු රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක් තහනම අද මැදම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු ओमिक्रॉन संधा बूस्ट एन्नतक निर्माणे किरीमट मोडर्ना सेरसे नव वायरसे पैतिरीम वैडी संकोलता वैडी परिसम वेन्न वसंगत रोग अध्यक्ष इल्लाई पासुगे साथी देखा तुल दायनिक रोगींगे सहा मरण वल वैडी वीमाक युद्ध हमुदापति कियाई कृषि रासायनिक द्रव्य अलवियट फार्मसी वैनी नियामन्याक कृषिकर्म अमात्यांश लेखन कियाई गैस पुपुराने ऐ एसएम टानुव दिनकटे एकाकपत पुपुरनवा गैस समागम एकबर जनता व रावटू बाव लासांता लगिया मन्न कियाई पिपिरी मटे हेतु होयान्न तेरिम कारक सभावक पत करान्न सजित कियाई समहर एलवलुवल मिल थारमाक पहालट अडुवट थावमात्ते अंबगेट वाट्टक्का सह कैकिरी एलवलु मिल अडुवेला नह भारी बोगी खीन कियाई එකවර තරංග කරන වාද තනියෙන් යන වාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාකච්ඡා ආරම්භයි රෝහණ ලක්ෂ්මන් කියයි ආණ්ඩුව හොඳ නැත්නම් විපක්ෂයේ ගිහින් නිඳ ගන්න රොෂාන් කියයි මම වගකීම් දරපු කාලේ නම් ආණ්ඩුව ඇතුලේ ඔහොම ප්‍රශ්න වුණේ නැහැ මේ අයට විනය නැහැ සුසිල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් मेरठ प्रधानतम गैस समागम देखम मीट मास किहिपेकट पेर पारिभोगिकीन रवट उपव राजमात्य लसंत अलगियवन्न महता प्रकाश करनवा ओहु पवसान्ने वसरकट गैस सिलिंडर पहलवक विसाक पमन पुपुरायाम सामान्य पवाय मेतर अमात्य एस एम चंद्रसेन महता पवसान्ने दिनकट गैस सिलिंडर एकक देकाक सामान्यन पुपुरन बवाय ओहगे निवसेद गैस सिलिंडरयक पुपुरागे बव एस एम चंद्रसेन महता पवसनवा एस एम चंद्रसेन अमात्यवरयागे गैस सिलिंडर पिपिरीमे न्यायट अनुव तवत् सिलिंडर अवम वशेन विसि हयक्वात् मे मासे तुल पुपुराया युतुय दनट पुपुरा गोसत्ते हतरक पमनाय देन गैस पिलिबंद जनतावगे बिय කාලයක් ගෑස් නැතුව හිටියා. අදත් ලාෆ් ගෑස් ඇත්තෙම නැහැ. ලිටර ගත්තෙත් පෝලිම් වල ඉඳලා. ගත්ත සිලින්ඩරයක් දැන් ගෙදර තියාගන්න ජනතාව බය වෙලා. ඒ මේ මාසය තුල ගෑස් සිලින්ඩර හතරක් පුපුරා යාම නිසායි. මීට හේතුව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විශාල පිරිසක් පවසන්නේ ගෑස් වල සංවිතිය වෙනස් කර ඇති බවයි. අද පාර්ලිමේන්තුවේදීත් ඒ ගැන කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි. කරුණා කරලා දැන් ගෑස් සිලින්ඩරේනුත් ආරක්ෂාවක් නොමැති රටක්. අද අපේ රට ගේ ඇතුලේ කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නැහැ. කරුණා කරලා මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ අනාරක්ෂ භාවේ මේ බියසක සංකාව තුරන් කරන්නට මේ රජයේ පැහැදිලි පියවරක් ගන්න. අර තුෂාන් ගුණවර්ධන මැතිතුමා කියන කතන්දරයට සත්‍යක් තියෙනවද? ඒක අසත්‍යක්ද? මේව පිපිරෙන සුළුද? මේ ගෑස් සිලින්ඩර වල ප්‍රමිතිය අඩු වීමක් සිදු වෙලා තිබෙනවද? ප්‍රමිතිය අඩු වුණා නම් ඒක මොකද්ද වුනේ? එතකොට ප්‍රමිතිය ආයතනය තුල සහතික භාවය ලැබලා තිබෙනවද? ඉතාමත් ඉක්මනින් අඩුම ගානේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරි මේකට පත් කරන්න ඉක්මනින්ම. ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මීට පිළිතුරු ලෙස පැවසුවේ අද සභස්වරුව වන විට ගෑස් සංවිතිය පිළිබඳ වාර්තාව ලැබෙන බවයි. එසේම මීට පෙර මෙම ගෑස් සමාගම් පාරිභෝගිකයන්ට වංචා කළ බවද ඔහු පැවසුවා. පාරිභෝගික අධිකාරිය ඊට එරෙහිව නඩුමකට ගිය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ලෝකයේ කොහෙවත් රටවල ගෑස් අනතුරු 0 වුණ, 0 වුණ රටක් නැහැ. අපේ රටේ හැම වෘද්ධකම ගෑස් මෙවැනි සිද්ධීන් සිද්ධ වෙනවා. 10ක්, 15ක්, 20ක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ සම්බන්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සියල්ලක්ම ගෙන තිබෙනවා කියන එක ඉතාමත් වගකීමකින් යුතුව මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අද හවස පහ වෙනකොට ඒ ගෑස් සිලින්ඩර වල තිබෙන සංවිතිය පිළිබඳව වාර්තා අපිට ලබා දෙනවා. මීට මාස කීපයකට පමණ පෙර ලීටර 18 ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කළා. පාරිභෝගික අධිකාරියේ විදිහට පැය 24ක් යන්න කලින් ලීටර සමාගමට දැනුම් දුන්නා පාරිභෝගිකයන් නොමග යවනවා. එහෙනම් වහාම මේක වෙළඳපළේ නිවත් කරගන්න කියලා. ඊට පස්සේ ලීටර සමාගම ඒ වෙලාවේ කිව්වා किलोग्राम दोलहमार गैस सिलिंडर लीटर दहाट बवट पत्कला मैं गैस सिलिंडर तुला तिबेन्ने प्रोपेन सीएट तिहा बूतेन सीएट हत्या बक्विधियट तमा एवेलावे तिबुने महाचार्य शांत मेहतुमा समगापी साकच्चा करला एतुमा मैं पिलिबांदव गणनयक करला खनिज निधि संस्था गणनयक करला
කිව්වා මේකේ සත්‍ය ලෙස තියෙන්නේ කිලෝග්‍රෑම් 9 හමාරක ප්‍රමාණයක් පමණයි කියලා කිව්වා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරිය මේ සමාගම් දෙකටම නඩු දැම්මා. ඒ අනුව අවසාන ප්‍රතිඵලයේ විදිහට පුළුවන්කමක් ලැබුණා වෙළඳපොළෙන් මේ ලීටර 18 සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන්කමක් ලැබුණා. පරීක්ෂණ වාර්තා ලැබුණා ඒ අනුව තමයි වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කළේ මේ සංවිතිය වෙනස් කිරීම පිළිබඳව අපි මේ හැමතැනකටම පරීක්ෂා කළා පරීක්ෂා කරලා ලැබුණු වාර්තා අනුව තමයි අපි වෙළඳපොළෙන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිලින්ඩරයකුත් පුපුරා ගොස් තිබෙනවා ඔහුට අනුව නම් දිනකට සිලින්ඩර 1ක් 2ක් පුපුරනවා සාමාන්‍ය ගෑස් සිලින්ඩර් ලක්ෂ 2ක් විතර තියෙනකොට දවසට 1ක් 2ක් පිපිරෙනවා ඇති ඒවල් අපේ ඉදරත් එක සැරයක් ගෑස් එකක් පිපිරුවා ඒක අපි මාධ්‍ය වලට පෙන්නුවෙත් නැහැ ඒ වගේම තනින් තන සාමාන්‍ය තත්ත්වෙ වෙන්න පුළුවන් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී 30 අත්නායක මහතාද ගෑස් සිලින්ඩර් වල ප්‍රමිතිය පහළ දැමීම පිළිබඳව කතා කළා. බෝම්බයක් හයි කරගන්නවා වගේ වැඩක් වෙලා තිබ්බ. දැනටමත් ගෑස් සිලින්ඩර් ගණනාව පුපුරා ගිහිලා ජීවිත නැති වෙලා තියෙනවා. අලාභහානි වෙලා තිබෙනවා, තුවාල වෙලා තිනවා. මේක සරලව සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක මනුෂ්‍ය ජීවිතයකට හරි අනතුරක් සිදු වෙනවා නම් ඒකට රජයක් වගේ කියන්න ඕනේ. ගෑස් වල ප්‍රමිතිය වෙනස් කිරීම නිසා තමයි මේ පුපුරා යන්නේ කියලා බරපතල චෝදනාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ කියන්නේ ගෑස් වල ප්‍රමිතිය අඩු කරන්න කවුද බලය දුන්නේ? පාරිභෝගික සේවා අධිකාරිය සහ මේ පාරිභෝගිකයන් ජනතාව ආරක්ෂා කරන්න ඉන්න රජයේ නීතිමය ආයතන කුමක්ද කරන්නේ මිනිස්සු බෝම්බ පුපුරනවා වගේ ගෑස් සිලින්ඩර් පුපුරලා මියෑ දෙනකොට නිදහසට කරුණු කියනවා මේක ඉතාමත් වැරදි මම දැක්ක ආණ්ඩුවේ මැති ඇමතුරු කියන මේවා ඉඳලා හිටලා වෙනවලු ඉඳලා හිටලවත් වෙන්න ඕන නැහෙනි දිගින් දිගටම ගෑස් සමාගම් ප්‍රකාශ කළේ පාරිභෝගිකයන්ගේ සැලකිල්ලක් නැතිකම සහ සිලින්ඩරයට සම්බන්ධ කරන බාල උපකරණ නිසා ගිනි ගැනීම ඇතිවන බවයි ඇත්තටම ලිට්‍ර සමාගම ගෑස් සංවිතියේ වෙනසක් සිදු කළාද නැද්ද එසේ කර ඇතනම් පුපුරා යාමලට හේතුව එයද වගකිව යුතු සියලු දෙනා මේ පිළිබඳව කඩිනමින් අවංකව සොයා බලා ජනතාව දැනුවත් කළ යුතුයි මන්ද රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාම අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මෙම ගෑස් සමාගම් මීට පෙර පාරිභෝගිකයන්ව රැවටු නිසායි එහිදී සිදු කරන ලද්දේ ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක් 12.5ක් ලෙස වෙනස් කිරීමයි නමුත් ඇත්තටම තිබූ ගෑස් ප්‍රමාණය වී ඇත්තේ ලීටර් 9 හමාරයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි පාරිභෝගික අධිකාරිය නඩුත් පැවරුවා නම් මේ සමාගම් වලට පාරක් පාරිභෝගිකයන් රැවටිය නොහැකිද අද ජනතාව තම නිවසේ ඇති ගෑස් සිලින්ඩරය පිළිබඳව දක්වන බියයි මේ හරි භයානක තත්ත්වෙන් අපි මේ ගෑස් එක ගෙයි තියාගෙන ඉන්නේ නේ දැන් අපිට ගෑස් එළිය දියන්න ගියොත් ගෑස් එක රැයට හොරු වරන් යනවනේ අපිට කරන්න දෙයක් නැහැ දැන් ගෑස් නැතුවත් බෑනේ අද දැන් ගෑස් එක ගෙද තියන්නේ බොහොම භයානකයි මම දැන් මේ ගෑස් එකක් තියන් ඉන්නේ බෝම්බයක් මේ තියාගෙන ළඟ තියාගෙන ඉන්න වගේ තමයි ප්‍රමුතිය අවුලක් තියෙනවා ප්‍රමුතිය අවුලක් තියෙනවා ඒක හංගනෝ හංගනෝ ඇත්ත රටට කියන්නේ ඇත්ත ප්‍රකාශ කරන්න ඒක තමයි රටේ බරුව වංච රජ රජ වෙලා තින්නේ අපි වුණත් අපේ ගෙදරක වුණත් ගෑස් එකක් තියාගන්න බෑ මේ තියෙන තත්ත්වය නෝ මොකද වගකීමක් නැහැ ආය කරදරයක් වුණොත් ඒක වගකීම ගන්න ආයතනයක් නැහැ ලාම්බු තෙල් ලිපක් පත්තු කරන ඊට තෙඩි හොඳයි ගොඩක් ගෙවල මේ ගෑස් කොම්ප පත්තු කරන්නේ නැහැ සල්ලිත් දීලා වැඩිපුර සල්ලිත් දීලා පොලිමෙන් පැය ගාණක් ඉඳලා ගෑස් සිලින්ඩරය ගෙදරට අරන් ගිහිල්ලා ඒකෙත් මිනිස්සු මැරෙනවා කියන්නේ මේ කාගේ වැරද්දද කොරෝනා මදිවට ගෑස් සිලින්ඩරයක් ජනතා බියට හේතු විය යුතු නැහැ. ඒ නිසා වහා වගකී යුතු අංශ සත්‍ය ජනතාවට හෙළි කළ යුතුයි. කනස්සල්ලේ වෛරසයේ හෙවත් ඔමික්‍රෝන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවද සෝදානම් වනවා. දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය ඔමික්‍රෝන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. එහි තේරුම කනස්සල්ලේ වෛරසය යන්නයි. ओमिक्रॉन कोविड प्रभेदे हमुए अद मध्यम रात्रिये सिट दकुनु अफ्रिकानु रटवाल संदहा श्रीलंकाव संचारे तहनम करते बेनवा मेम तहनम नवद दनुम दिनुतुरु क्रियात्मकाय ए अनुव दकुनु अफ्रिकाव बोस्टवाना लेसतो नमीबियाव सिम्बाब्वे हा एस्वाटिनी यन रटवल सिट पेमिनेन विदेशिकीन्ट मेन्म श्रीलंकिकीन्ट मेम तहनम क्रियात्मक वनु एति එසේම ගත වූ දින 14ක කාලය තුළ එම රටවල සිට පැමිණි කිසිවෙකු සිටිනම් නිරෝධායනය සඳහා යොමුවන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. එලෙස පැමිණි පුද්ගලින් පිළිබඳව නිසි දත්ත එක්රැස් කිරීම මෙන්ම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළ යුතුය. එසේ නොමැතිනම් ඩෙල්ටා වෛරසයෙන් බැටකෑ අපට යලිත් නව වෛරසයෙන්ම පීඩා විඳීමට සිදුවනු නොඅනුමානයි. දීර්ඝ කාලයක් ව්‍යාප්ත වී කොවිඩ් වෛරසයෙන් ඇති වූ නව ප්‍රභේදය වූ ඔමික්‍රෝන් කනස්සල්ලේ වෛරසය ලෙස හැඳින්වෙනවා. අදාළ වෛරසයේ කොවිඩ් මර්ධන එන්නත් සඳහා ප්‍රතිරෝධී වන ආකාරය පිළිබඳව මේ වන විටත් විශේෂඥයින් අධ්‍යන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්ධනය කිරීමට නව බූස්ටර් එන්නතක් අත්දැක බැලීමට සූදානම් බව මොඩර්නා සමාගම නිවේදනය කළා.
කෙසේ වෙතත් කුමන රටකින් වෛරස් කාණ්ඩයක් ව්‍යාප්ත වුවත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූට් ජයමා මහතා සියතට ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම පැතිරීම වැළැක්වීම වැදගත් වෙන්නේ. නමුත් නව ප්‍රභේද ආවයි කියලා විශේෂයෙන්ම පැතිරීමේ ක්‍රමය එහෙම නැත්නම් ශ්වසන බිඳු කැසේ බ්‍රිස්සාව ඒ වගේම තමයි අපි මුඛවස්මක් නැතුව යන්නේ වගේ දේවල් තමයි අපි ප්‍රධාන වශයෙන් අපි කරන්න ඕනේ. දකුණු අප්‍රිකාවේ හොයාගෙන තියෙන ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමේ හැකියාව තියෙනවා. සංකූලතා ඇති කිරීමේ හැකියාවත් වැඩි වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රණයක දැන් නිකුත් කරලා තියෙනවා. බැරි වෙලාවත් දැන් මේ 26 27 දිනවල කෙනෙක් එහෙම රටවලින් ආව හරි ඒ රටවල ට්‍රාන්සිට් ඉඳලා එන අයගේ හරි ආවොත් එන්නත් කරන්නේ කරලා තිබුණත් ඔවුන්ව PCR පරීක්ෂණයක ලක් කරනවා. PCR පරීක්ෂණ නෙගටිව් වුණත් ඔවුන්ව ඉදිරියේදී දින 14ක් නිවාර නිරෝධානය කරලා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කාන්තා එක් දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ බලාපිටව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. ඒ සිම්බාබ්වේ රාජ්‍යයට ඇතුළුව පැන වූ සංචාරක තහනමත් සමගයි. සිම්බාබ්වේ වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් 6 දිනකට මේ වන විටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි නිල නොමන වාර්තා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. මේ අතර ගත වූ සති දෙකක කාලය තුළ කොවිඩ් රෝගීන්ගේ හා මරණවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. පසුගිය සති දෙකක වගේ කාල ප්‍රමාණයක කොවිඩ් ආසාදිතයන් 700ක් පමණ වාර්තා වනු ලබනවා. ඒත් එක්කම මියෑම් සංඛ්‍යාවන් 15 සිට 30 අතර වූ සංඛ්‍යාවක් කොවිඩ් ආශ්‍රිතව මේ අනු ලබනවා. දිවයිනේ පුරා විවිධ ප්‍රදේශවලින් සුළු ප්‍රමාණයක් හෝ දිනකට වාර්තා වෙමින් තමයි මේ ආකාරයෙන් වාර්තා වනු ලබන්නේ. කනස්සල්ලේ වෛරසය හෙවත් ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ඕනෑම PCR පරීක්ෂණාගාරයකදී හඳුනාගත හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ඔමික්‍රෝන් ව්‍යාප්ත වන බවට විද්‍යාඥයින් දැනටමත් මත පළ කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. නව ප්‍රභේදයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තාම සැයි මේකේ තියෙනවා මේ S ජානේ ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ. ඒ විකෘතිතා 30ත් විකෘතිතා 10ක් විතර විශේෂයෙන්ම වෛරස් එකේ පැතිරීම සම්බන්ධයෙන් බලපාන විකෘතිතා, ඒ කියන්නේ අපි කියන ට්‍රාන්ස්මිෂන් එකට අදාළව ඇති වෙන විකෘතිතා. න්‍යායාත්මක වශයෙන් විද්‍යාඥයන් අනුමාන කරනවා මේ විකෘතිතා නිසා ප්‍රතිරීමේ වේගවත් බවක් ඇති වෙයි කියලා, විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා. මේ සැක සහිත බව විද්‍යාඥයන් විසින් අනුමාන කිරීම මගින් තමයි සිදු කර තියෙන්නේ. හැබැයි මේවා තාම තහවුරු කරලා නැහැ. මොකද හේතුව තාම රෝගීන් ප්‍රමාණය අඩුයි. ඒක නිසා වෛරස් එකේ ස්ට්‍රක්චර් එක බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මොකද විශේෂයෙන්ම මේක වැදගත් තීරණයක් ඉදිරිය අපි දකින්න ඔබ දකින්නවා. දැන් පසුගිය වසර දැන් දෙකකට විතර කාලයක් පමණ මේ කොරෝනා රෝගය තිබ්බට variants of concern කියන ගණයට අන්තර්ගත වෙන වෛරස් ප්‍රභේද 5යි දැනට මේ වන විටත් හඳුනාගෙන තින්ති මේ පස්වෙනි එකක් විදිහට සඳහනා ගැනීමකින් අදහස් වෙන්නේ මේක යම්කිසි සැලකිය යුතු දෙයක් විදිහට මුළු ලෝකෙම දැන් ඒ ගැන කල්පනා කරගෙන ඒ වගේම විවිධ පර්යේෂණ කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපිට වැඩිදුර වාර්තා ලැබේ. අනුමානය තමයි මේකේ ප්‍රතිශක්තිකරණය මගහැරිය යාමේ හැකියාවක් ඇති, විශේෂයෙන්ම එන්නත් මගින් ලබා දුන් ප්‍රතිශක්තිය හා ස්වභාවිකව රෝගී හැදීම වගේ ඇතිවෙච්ච ප්‍රතිශක්තිය මගහැරිය යාමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ වන විටත් වාර්තා වෙලා තියෙනවා ඩෙල්ටා ප්‍රභේදය මගින් ආසාදිත වෙච්ච පුද්ගලයන්ට පවා මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආශ්‍රිතව COVID-19 රෝගය ඇතිවිලා තියෙනවා. ඒ වගේම තමයි වැක්සින් ලබාගත් පුද්ගලන්ටත් මේක විශේෂයෙන්ම මේ රෝගය හැදිලා තියෙන. ඉතින් ඒක නිසා අවාර්තා විතරයි. හැබැයි මේ මගින් තහවුරු කිරීමක් වැඩිපුර පැතිරීමේ වේගවත් බවක් තාම කිසිම විලාක තහවුරු කරලා නැහැ. PCR එකක් මගින් පවා අනුමාන කිරීමට සැක කිරීමට හැකියාවක් ලැබෙනවා මේ ප්‍රභේදය ලංකාව තුළ තියෙනවද නැද්ද කියලා හොයාගන්න අපිටත් දළ වශයෙන් ඕනෑම PCR කරන ලැබෙකින් උනත් ඒක දළ වශයෙන් හඳුනා ගැනීමේ සැක කිරීමේ හැකියාවක් තියෙනවා. මෙරට කෘෂි අලෙවිසෑ සඳහා ෆාමසිවල ඇති නියාමන ක්‍රමය හඳුන්වා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නේ රසායනික කෘෂි ද්‍රව්‍ය හිතමතේ ආනයනය කිරීමට ඉඩ තැබිය යුතු නැති බවයි. රජය සතුව පොහොර නිෂ්පාදන සමාගම් දෙකේම කොන්ද කඩා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. මේ නිසා ඉදිරියේදී යූරියා මිටියක් රුපියල් 10-15,000ක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රාත්‍රියකින් කාබනික පොහොර වෙත මාරු වීමට දරු උත්සාහය බරපතල අර්බුදයක් මතු කළා. කාබනික පොහොරත් අන්තිමට පිට රටින් ගේන සිදු වුණා. ඒකත් නියම ප්‍රමිතියට ගේන්න බැරි වුණා. රසායනික පොහොර සේම ක්‍රිමිනාශක හා පලිබෝධනාශක නැතිකම නිසා වීගොවිතන බඩිරිඟු වගාව සහ එළවලු වගාවත් බිඳ වැටී තිබෙනවා. තේ වගාවටත් යූරියා හිඟය බරපතල ලෙස බලපෑවා. මේ නිසා ගොවි ගැටලු උග්‍ර වුණා. අන්තිමට රජයට රසායනික පොහොර තීන්දුව රිවර්ස් කරන්න සිදු වුණා. හැබැයි ඒ නිසා කාබනික පොහොර වැනි ඉතා යහපත් සංකල්පයක් විනාශ විය යුතු නැහැ. යම් දිගු කාලින සැලැස්මක් ඇතිව කාබනික පොහොර සැලැස්ම දිනාගත යුතුයි. හැබැයි රසායනික පොහොර ආනයනයට අවසර දුන්නට රජය ඊට මැදිහත් වන්නේ නැහැ කියලා කිව්වා. එය බරපතල තත්ත්වයක් මතු කරන බවයි කෘෂි විද්වතුන්ගේ මතය. ඒ අනුව රජය ඊට යම් මැදිහත් වීමක් කළ යුතු බව බොහෝ පිරිස් පෙන්වා දෙනවා. අදටත් රසායනික කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන්නේ හිතු මතේ. ගොවීන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ සමාගම්වල සහ කෘෂි අලෙවි සල්වල අයිතිකාරයන් කියන විදිහට. ඒ නිසා රසායනික කෘෂි ද්‍රව්‍ය ආනයනය සේම ඊට විධිමත් ක්‍රමයක් සකස් කරන බව අප කළ විමසුමකට පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අවසර ලැබුණු පමණින් සියලුම රසායනික ද්‍රව්‍ය ඕයේ පොහොර ඔය උග්‍ර ගන්නින් නැව් ගන්නින් මේ රටට ගෙනීමට අවසරයක් නැහැ. විශේෂයෙන්ම මේකේ කෘෂි රසායනික ද්‍රව්‍ය පරමනාකරණයේ නිසි ප්‍රමිතිකින් උත් රජයේ ලියවදින්ති වෙච්ච ඉහළ පරම්පරාවට අයිති ද්‍රව්‍ය තමයි රටට ගේන්න අපි අනිවාර්යයෙන්ම අවසර දෙන්නේ. අපි අමාත්‍යංශයක් විදිහට දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා මේ කියන අපේ ගමන යනකොට මේ කියන කෘෂි රසායන समस्त लंका गोवि जन सम्मेलने सभापति नामल करुणारत्न महता पवसाने रजे पोर समागम दिखेम कोंद कड़ायति बवाई आंडुव किसीम සැලසුමකින් තොරව මේ තීන්දුව අරගෙන ඊට පස්සේ ප්‍රකාශ කෙරුවා පෞද්ගලික සමාගම් වලට පොහොර ගේන්න පුළුවන් රසායන පොහොර ගේන්න පුළුවන් හැබැයි රජයේ සමාගම් දෙකක් තියෙනවා කොමසල් පොහොර සමාගම ලක් පොහොර සමාගම ඒ රජයේ ගේන්නේ නැහැ දැන් පෞද්ගලික අංශයට ඉඩ කඩ ලබා දෙනවා රජයේ පොහොර සමාගම් දෙක අකර්මණ්‍ය කරනවා කොන්ද කඩලා දානවා ඊළඟට ආණ්ඩුව තවත් පැත්තකින් කරපු දෙයක් තමයි පොහොර මිටියක් යූරියා මිටියක් රුපියල් හයිදාස් 500ට ආණ්ඩුව විකුණන්න පටන් ගත්තා. එහෙමනම් මේකෙන් මොකද්ද දීලා තියෙන සිග්නල් එක? ඉදිරියට පොහොර මිටියක අවම මිල රුපියල් 6500 බවට පත් වෙනවා. අපට තියෙන තොරතුරු අනුව රුපියල් 10000 12000 අතර මිලකට ගොවියට මිල දී ගන්න සිද්ධ වෙනවා. මේ ගොවි බිම් සම්පූර්ණයෙන් නන්නත්තර කරලා ඊට අදාළ පරිසරය නිර්මාණය කරාද කියන බරපතල සැකය අපට මතු වෙනවා. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනයේ දිගටම යෙදීමට යුද හමුදාව සූදානම් වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ත්‍රිකුණාමලයේදී නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ 91000ක් කෘෂි කර්ම ශිෂ්ටාචාරයට ලබා දුන් අවස්ථාවේදී. කාබනික පොහොර මෙට්‍රික් ටන් 25000ක් කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අයවලුන් වෙත ලබා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම ආරක්ෂක සේනාව වෙතින් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කරලා කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දීමට මේ වෙනුවට කටයුතු කළා තිබෙනවා. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥා ප්‍රදේශයේ යටතේ මීට ප්‍රථමද මේ ආකාරයෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කළා අපි ලබා දීමට කටයුතු කරන ලැබුවා. අද දිනෙත් ඒ වගේම කිලෝ 91000ක වූ කාබනික පොහොර ලබා දීම අද දිනේදී කටයුතු කරන ලබනවා. මේ අතර අදත් දිවයින පුරා ගොවීන් ඉල්ලන්නේ රසායනික පොහොර ගෙන්වීමට රජය ඍජුව මැදිහත් විය යුතු බවයි. එසේම අඩු මිලට තත්වෙන් උසස් රසායනික පොහොර ගෙන්වා ලබා දීම රජයේ වගකීම බවද ගොවීන් පවසනවා. පොහොර රජෙන් ගෙන්වට කමන්නේ මේ 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 පෞද්ගලික වෙලෙන්දෝ එමනට රජියත් මැදිහත් වීම සානාර මිලකට අපට පොහොර දෙනවන් තමයි වටින්නේ. නැත්තම් මොකද අධික මිලට වෙලෙන්දෝ නැත්තම් අල්ලි කරනවා. ඊට පස්සේ අපි අමාරු වෙටින්නේ. ගොවිතැන් නැත්තම් නැත්නම් ඊට පස්සේ පොර ගෙන්නන එක නම් හොඳයි. ඉතින් පොර මේ රජය මැදිහත් වෙලා ගෙන්නන එක තමයි හොඳයි. ඉතින් නැතුව මේ ගොවි මේ කම්පැනි කාරණේ එහෙම දීලා එම නම් හරියන්නේ නැහැ. පොඩි ඉල්ලීමක් හදෙන් කරන්නත් අවශ්‍යයි. මොකද කම්පැනි හරහා පමණ සමාගම් හරහා පමණක්ම කරන්න එපා. රජියත් මැදිහත් වෙලා අපිට සාධාරණ මිලකට
පොහොර බෙහෙත් ටික ලබලා දෙනව නම් ඒකත් ලොකු දෙයක් වෙනවා ගොවීන්. දැන් කියනවා පෞද්ගල අන්දයට මේ දෙලුයි පොහොරයි ගෙන්නන්න අවසරය දුන්නා කියලා. ඕක මහත්වෝ මුළු කල්ැතුව අපි කිව්වා අපිට කිව්වනම් අපි මෙලහට කුඹුරු වැඩ කරලා ඉවරයිනේ. බලන්න දැන් මේ මොකුත් කරගන්න විදියක් නැහැනේ. රජය කිව්වත් අපිට 350 ගන්න පොහොර දෙනවා. පොහොර දහන ආදරෙත් නැ. කරන යමිතිතුමා කරපු වැඩෙන් ගොයියෝ සානි කර අතරන වෙලා ඉන්නේ. පසුගිය දිනවල රත්තරන් වගේ ගණන් ගිය එළවලුවල මිල තරමක පහත වැටීමක් අද දක්නට ලැබුණා. ඒත් පාරිභෝගික ජනතාව නම් අදත් චෝදනා කළේ එළවලුවල මිල දරාගත නොහැකි බවයි. පසුගිය දින කිහිපේ පුරා ඉතා ඉහළ අගයක පැවති එළවලු මිල ගණන් අද වන විට යම් මට්ටමකට පහත ගොස් තිබෙනවා. මැනින් වෙළඳපළේ සමහර එළවලුවල මිල ගණන් පහත අගයක් ගන්නා බවයි වෙළඳුන් පවසන්නේ. සාමාන්‍යයෙන් කැරට් රුපියල් 300ට වගේ, ගෝවා රුපියල් 250ට වගේ, ලීස් රුපියල් 250ට වගේ, බොංචි විතරක් පොඩ්ඩක් මිලක් අඩු වුණා. මොකද දවස් කීපයක් වැහලා මේ වුණාන් පස්සේ ඊයේ දවසේ එළව බොංචි ටිකක් වැඩිපුර ආව. බොංචි සාමාන්‍යයෙන් 150 ඉඳන් 200 වගේ මට්ටමට වට්ටක්ක වගේ වණන් ටිකක් අඩුවට තියෙනවා. ඊළඟට මං හිතන්නේ සාමාන්‍ය ජනතාවට කන්න පුළුවන් මේ වෙලාවේ දෙයක් නම් තියෙන්නේ ගස් වලින් කඩන අඹ ටිකයි මේ වට්ටක ටිකයි. ඕවා තමයි ඊළඟට කැකිරි ගෙඩියක් ඕවා තමයි ගෙනියන්න තියෙන්නේ. ඇත්තටම දැන් නම් සෑහෙන මිල අඩුවක් වෙලා තියෙනවා. කියන තරම්ම මේ මිනිසුන්ට සමාජයේ මාධ්‍ය වලින් කේකේනා කියන මිල ගණන් වැඩි කියලා. මිල ගණන් වැඩි වීම අන්නේ මේ තියෙන්නේ. මිල අඩුයි කියන්නේ ඊයේ රුපියල් 300ට 280 වල තිබ්බ වම්බටු අද හොඳේව 250 දක්වා අඩු වෙලා තිනවා. බාල බඩු 150යි මිල යනවා. හැබැයි සාපේක්ෂව හිතන්න එපා සෑම එළවලුවක්ම මිල අඩුයි කියන தත්තේ. හොඳ රාබු 180යි. ඕන්ම කෙනකින් අහන්න. හැබැයි දැන් තර රාබු තිනවා රුපියල් 80ටත්. රුපියල් 50ටත් ගන්න පුළුවන් ඒවා විකිණීමට සුදුසු නැහැ. හැබැයි රාබු නම රාබු. අද එළවලු පොඩක් පහත බෑලා තියෙන්නේ. සෙනඟ පොඩක් අඩුයි. බඩු ආව ටිකක් වෙනදා ප්‍රමාණයට වැඩි බඩු ආවා. ඉතින් බඩු පිටක් අඩු වෙලා තියෙනවද ගණන්. ගොඩක් මීඩියා වලින් ඇවිල්ලා අර නිතර පේන පැත්ත පෙන්වුවා මිසක් නොපෙනෙන පැත්ත කවුරුත් පෙන්වුවේ නැහෙනේ. ඒ කියන්නේ අර චූටි කැරට් එකක් මේ ලොකු වෙච්ච නැති ලීස් ගහක් පෙන්නලා මේ පොහොර නැතුව මේව ඇදුනේ කියලා පෙන්වුවා මිසක් ඇත්ත කතන්දරේ හොඳ බඩු තිබුණ පැත්තක ඒක පෙන්වුවේ නැහැ කවුරුත්. පෞගේ දාසලට 450ට ගිය කැරට් අද 160යි. ලීස් 100 200යි. පෞගේ දාසලට 300ට ගිය ලුණු ගස අද 180යි. ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. පාරිභෝගික ජනතාවට අද වැඩි කියලා කියන්න දෙයක් නැහැ. ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. බීට් කිව්වම ඔක්කොම බීට් නෙමෙයි. බීට් කුලකේක වුණාට ඒවල ප්‍රමිති තත්ත්වයන් අනුව ප්‍රදේශය අනුව වෙනස් වෙනවා ඒවල මිල ගණන්. සමහර තැන් වලදී වැරදි ප්‍රචාරණ වෙන යනවා. එකක් තමයි සිල්ලර වෙළඳාම් වල තියෙන මිල ගණන් අරන් ගිල්ල ඉවල තොග වෙළඳාමේ මිල ගණන් විදියට දානවා ඒවා. මේ තොග වෙළඳාම් කරන ව්‍යාපාරිකයා මත නෙමෙයි දෛනික මිල ගණන් මේකෙදි තීරණය වෙන්නේ. කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව නම් අදත් ප්‍රකාශ කළේ එළවලු මිල දරාගත නොහැකි බවයි. අඹගෙට වට්ටක්ක සහ කැකිරිවල මිල පමණක් අඩු වී තිබෙනවා. එළවලු කියන්නේ 400යි 500යි 400යි 500යි මිල කිලෝ එක. ග්‍රෑම්ස් 250 ගෙනියන මනුස්සයා 100 ගෙනියන්න දැන් කැමති ගෙවල් වලට. කණ්ඩක් නැහැ දැන්. සති තුනකින් මේ ආවේ. ඇයි ගණන්නේ? කණ්ඩක් බෑ. බැරි වෙයි මිනිසුන් එළවලු කන්න. ඇයි ගිනි ගණන්නේ? සෑහෙන වැඩිනේ. ඉස්සරහට කන්න හම්බෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මිල නම් වැඩි ඉතින් කන්න බෑ. වෙන්දර කිලෝ එක 100 ගන්නට යන එක දැන් 200 ගණන් 300 ගණන් කන්න බෑ. එළවලු නම් පොඩ්ඩක් ගණන් ජීවත් වෙන්නත් එපායි නේද? ඒ නිසා පොඩ්ඩක් අපි එළවලු පොඩ්ඩක් කරගෙන යනවා. මිල ගණන් ඉතින් වැඩි ඉතින් කන්න එපායි කොහොම හරි කාලා ඉන්න එපේ. ඒක නිසා ගන්නවයි කි. තක්කාලි එහෙම 380යි. වට්ටක විතරයි දැනට ටිකක් ලාබෙට තියෙන්නේ. අතරම් වැඩි වෙනවනේ ওই වගේ තමයි එළවලුත් වැඩි වෙන්නේ. පිස්සු හැදෙනවා. මෙතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් පහත වැටි තිබෙනවා. රුපියල් 400ත් 450ත් අතර පැවති එළවලු මිල ගණන් අද උදැසන සටහන් වුණේ 100ත් 150ත් අතරයි. ද පතෝල රුපියල් 200ට යනවා. මම නම් ගෙනාවේ පතෝල. එතකොට මිරිස් යන රුපියල් 190යි 200ට පිපිඤ්ඤා යන 40ට 50ට. වෙන දවස්වල වැඩි පොඩ්ඩක් මිල අඩුයි රුපියල් 10කින් 20කින් වගේ. අද පොඩ්ඩක් සාමාන්‍ය මිල තත්ත්වය යනවා. මොකද දන්නවද මේ ඊයේ පොඩ මිල වැඩි වුණා අදත් ඒ වගේ තමයි. බොංචේම 150 160යි කියනවාද? ඇතම් මේ බඩු වල මිල වැඩි වෙලා තියෙනවා. අමිරිස් වගේ දේවල් වල කීප එක අඩු වෙලා තියෙනවා ඇත්තට. ලොකු ගණන් කියන්නත් බෑ. අද පොඩි මිලක් පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා. එළවලු මිල ඒත් පංගුවක් ඒවා වැඩි පංගුවක් ඒවා පොඩි වෙනසක් වෙලා තියෙනවා. ගස්ලව මිලත් අද නැගලා තියෙනවා. ඒ වෙනකොට අද බඩු නෑ මාකට් එකේ විකුණ ගන්නවත් ඉල්ලුමට දෙන්න බඩු නෑ. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පළතුරු වල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. කොමුඩු කිලෝවක් රුපියල් 250ක් වැනි මුදලකටයි අලෙවි වන්නේ. මීට පෙර කොමුඩු කිලෝවක් අලෙවි වුණේ රුපියල් 50ත් 60ත් අතර මුදලකටයි. අන්නාසි කිලෝවක් දැන් අලෙවි වන්නේ රුපියල් 120ත් 160ත් අතර මුදලකටයි. මේ කොමුඩු එවනම් එහෙම වැඩි මා කපුර මේ 150 160 තමයි දැන් 230යි 260යි තමයි කොමුඩු මිලත් යන්නේ. අන්නාසි 110යි 90යි 100යි රුපියල් 60ත් තිබ්බේවා. එළවලු මිල නම් ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් ටිකක් අඩු වෙලා තියෙනවා ඊට ප්‍රතිතර වැඩි. සිල්ලර වල දාම අඩු වෙලා තියෙනවා ගොඩක් දුරට.
අද ටිකක් මිල අඩු වෙච්ච එකක් තියෙනවා නේද වැඩි වෙලා තියෙන එකක් තියෙනවා බෝංචි එහෙම නම් රුපියල් 180 වෙන විතර වගේ තමයි ගියේ රුපියල් 200න් එහා තමයි ඔක්කොම හොරලේල වල එහෙම නම් මිල අඩු වෙලා තියෙන බෝංචි එහෙම පොඩ හොඳට මිල බැහැලා තියෙන මේ දවස් ටිකේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී අද ඉඩම් සහ වැවිලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැරුණා දැන් තේ වගා කරන මිනිස්සුත් අර ගෑස් සිලින්ඩර් ගේතර තියෙන කොට වගේ කොයි වෙලේ පුපුරයිද කියලා බයෙන් තමයි ඉන්නේ තමන්ගේ ආර්ථිකය ගැන. දැන් නොමිනේ දෙනවා කිව්වට පොර පොරොන්දුව තමුන්නාන්සලා අමතක කරා. දැන් වෙනකොට කිලෝ 50ක මිටික් පොර මිටික් රුපියල් 6350ක් වෙනවා. ඉදිරියට 9000ක් විතර වෙයි කියලා කට කතා යනවා මන් දන්නේ නැහැ එමෙතුමනි එහෙම වෙයිද කියලා. ඉතින් කොහොමද තේ වගා කරන්නේ? ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික පොහොර කොම්පෝස්ට් නෙමෙයි කාබනික පොහොර සහනදායි මුදලට සහනාධාර සහිතව සියලුම වගාකරුවන්ට ලබා දෙන්නට ජනවාරි මාසෙ අපි කටයුතු කරනවා. ඒ වගේම වෙළඳ පොළ මිලට අවශ්‍ය අනෙකුත් රසායනික පොහොරත් තේ වගා අවස්ථා ලබා දීමට කටයුතු කරනවා. මේ මාස කීපය තුළ රසායනික පොහොරවල යම්කිසි මිල වැඩිවීමක් තියෙයි. හැබැයි පෙබරවාරි මාසෙන් පස්සේ ලෝක ඉල්ලුම අඩු වෙනකොට වෙළඳ පොළ මිලට එම පොහොර විශේෂත් ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම තමයි සෑම තේවත්තකටම ඩොලමයිට් නොමිල ලබා දෙන්නත් අපි ලැහැස්ති කරලා තිබෙනවා. සිං සල්ෆේට් නොමිල ලබා දෙන්න කටයුතු කරනවා. අපි ඇත්තටම කැමති දැනගන්න රසායනික පොහොර භාවිතය නිසා කොහේ හරි මේ පිළිකාව හැදෙනවා නැත්නම් ආසනික් ලෙඩ් වගේ දේවල් තියෙන නිසා වකුගඩු රෝග හැදෙනවා කොහේ හරි මේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් හරි ලෝකේ කොහේ හරි මොනවා හරි කරලා තියෙනවා. මොකද අපි පිටරටින් එන පරිප්පු ටික ගන්නවා. පිටරටින් එන සීනි ටික ගන්නවා. පිටරටින් එන අනිත් ටික ඔක්කොම පරිභෝජනය කරන දේවල් කරනවා. හැබැයි ඒ කොහෙවත් මේක නිෂ්පාදනය කරන්නේ කාබනික පොහොර දාලා කියලා කවුරුත් අපිට කියලා නැහැ තිරිඟු පිටු ටිකවත්. ඉතින් මේවා මෙහෙම වෙනකොට ඇයි මේ අපේ රටේ විසරක්? අපි විශේෂයෙන් බැලුවොත් කහ වගාව පවර්ධනය කළා මේ මහකන්නේ අස්වැන්න ආවට පස්සේ කහවලින් මේ රට ස්වයංපෝෂිත වෙනවා. ඒ වගේම ඒ අස්වැන්න මිලදී ගැනීමටත් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා අපේ කුළුබඩු සංස්ථාව හරහා. වේලි ඔය නව සීනි කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න ලබන පෙබරවාරි මාසේ අපි කටයුතු කරනවා. ඒකම 27 අවුරුද්දක් වහලා තියෙන කන්තලේ සීනි කර්මාන්තශාලාව රජයේ ආයතනයකට අපි ඒ ටික දෙනවා. ඒකේ තියෙන සියලුම ගන්න පුළුවන් සියලුම දේ අපි ලංකා සීනි සමාගමට ලබලා දෙනවා. අපේ රටේ තේ වලට ලැබෙන මිල පිළිබඳව යම් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඩොලරේ මිල උච්චාවචනයට සාපේක්ෂව රුපියල් අව ප්‍රමාණය වීමට සාපේක්ෂව වෙනදා අපට ලැබිච්ච වාසිය තේ වගෙන් ලැබෙන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පසුගිය වර්ෂයත් සමග සංසන්දනය කරද්දී දැන් වෙනකොට මේක අවුරුදු 5ක් 6ක් තුලදී නිෂ්පාදනය අතින් වැඩිම වුණ වර්ෂයක් හැටියට අපි සතුටටපත් වෙනවා. නිෂ්පාදනය අඩු වුණා කියලා තර්කයේ ගෙනෙන අපේ විපක්ෂයට විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේක සංඛ්‍යා ලේඛන වලින් අපිට ඔප්පු කරන්න හැකියාව ලැබෙනවා. බීජ පොල්පල් තවන් කියන දේ රට පුරාම ඇති කරන්න අපි කටයුතු කරගෙන මේ රටේ රැකියා බලාගෙන ඉන්න තරුණ පිරිසට මේ ඉඩම් ටික හඳුන්වලා දීලා බීජ පොල්පල් තවානක් අපි ඇති කරන්න මේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිකම රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අද ලෝකයේ නිර්මාංශික ආහාර ගන්න පිරිස වැඩි වෙලා තියෙනවා. ඇමරිකාවේ ප්‍රධාන සමාගම කෝපි දෙන තැන්වල ප්‍රධාන වශයෙන් පොල් කිරි පාවිච්චි කරනවා. අද මව් කිරි වලට පස්සේ අද ලෝකේ හොයාගෙන තියෙන දෙවණියට වැඩියෙන්ම ගුණාත්මක කිරි වර්ගයේ පොල් කිරි කියලා. දැන් වැවිලි ශේෂය තුල මේ කොරෝනා තත්ත්වය තුල උනත් ඒක තමයි හොඳටම ඉස්සරහට ගේන්න දෙමුණු අවස්ථාව. හැබැයි කනගාටුවෙන් උනා කියන්න ඕනි දැන් මේ හොඳටම දිනු කරන්න තිබුණු අවස්ථාවේ. එතකොට මොන අදහසකින්ද අපේ රටේ මේ එක රයකින් රසායනික පොහොර නමත්තලා කාබනික පොහොර යොදන්න ඕන කියන තීන්දුව ගත්තේ? ඒ වෙලාවේ ජනාධිපතිතුමා ඉතාමත් දැඩි ලෙස ඒ තීරණයම එල්බෙලා හිටියා. මම දන්න ඔබතුමාට පෞද්ගලිකව තීරණේ ගන්න පුළුවන්කම තිබුණා නම් ඔබතුමායි තීරණේ ගන්නවා. නමුත් අවාසනන්ට වගේ ඔබතුමල්ලට ඒ සම්බන්ධව යමක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද තේදළු මිල පල්හැට බහැලා තියෙනවා. ඉතින් මේ පල්හැට වැටෙන්නත් හේතු වෙලා තියෙන තමුන්නාසලා ගත්ත තීරණේ මත නිසා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. එයා නිකන් බෝල් පොයින්ට් පෑනේ ලියන්නේ. කෙහෙල් කොලේ බත් එක උතන් එන්නේ. ඔය මැදුරු වලට එන්නේ නැහැ. ඉන්නේ ගිහිල්ලා පොළොන්නරුවේ ගෙදර. ඔය මිනිස්සයා නම් හරි සරල මිනිස්සෙක් කියලා තමයි පත් කරගත්තේ. ගෙවල් දෙකක් එක නම් උනලා තාම කොළඹ ජීවත් වෙනවා. ඊයේ පෙරේද මන් දැක්කා. එතුමා කියලා තියෙනවා ගෙවල් පිටින් ලස්සන වුණාට ඇතුළ බොල් කියලා. ගෙවල් වල නෙමෙයි ඇතුළ බොල් උන්දලගේ ඔළු ගෙඩි ඇතුළ බොල්. විපක්ෂයේ නායකතුමාගේ ප්‍රකාශය සමග නිරුත්තර වෙලා තිබෙනවා. දේශපාලන වශයෙන් අලුත් බූමරංගයක් කැරකෙන්න පටන් අරන් තිබෙනවා මේ හරහා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නොතිබෙන්න පාරම්බාන 3-2 බලයට වෙන්නේ මොකද්ද කියන කාරණේ සාකච්ඡා කරනවා. ඉදිරියේ පැවැත්වෙනවා යයි කියන කවර හෝ මට්ටමේ පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙනුවට බරපතල ලෙස සාකච්ඡා වෙමින් තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ.
ආණ්ඩුවක් හොඳ නැත්තම් ඒ සියල්ල භුක්ති විඳගෙන ඇතුළේ ඉන්නවට වැඩිය හොඳයි විපක්ෂයට ගිහිලා විවේචනය කරන්න. නැත්තම් මේ එක කණ්ඩායමක් පුරුදු වෙලා ඉන්නවා ආණ්ඩුවක් ඇතුළේ රිංග ගන්නවා සියලු සප සම්පත් වරප්‍රසාද භුක්ති විඳිනවා ඡන්දයක් කිට්ටු වෙනකොට පයින්. මේ ක්‍රමයෙන් අතර විය යුතුයි. හොඳ නැති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් එයා කරුණා කළා විපක්ෂෙ ගිහිලා ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න. මම වගකීම් දරපු කාලේ අපි ඔහොම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වෙන්න තිබ්බේ නැහැ. සියලුම සංධාන පක්ෂත් අතර අපි සමගිය තියාගෙන මම අවුරුදු 11ක් වැඩ කළා. අනිත් පැයට පුළුවන් ඒක ආදර්ශයකට ගන්න ඕන. පක්ෂ මට්ටම විශ්ල ගන්න. අද ජනතාවට තින්නේ ජීවත් වෙන්න දින අමාරුකම. ඒතර මහජන නියුතින්ගේ යුතුයකම තමයි මේ අමාරුකම පෙන්වලා දීලා ඒකට යම් විසඳුමක් සාමූහිකව අරගන්න එක. ඒක පසකින් තියලා තම තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න කතා කිරීම පිළිබඳව මම හිතන්නේ ජනතාව ඉදිරි අනාගතයේ තීන්දුවක් ගන්න. ඒ විනයක් නැතිකම තියෙන්නේ. ඉතින් මේවා මුලින්දලම හදාගන්න ඕනේ කරන දේවල්. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. එකක් කියන ජනාධිපතිතුමාට තුනෙන් දෙක ගෙනල්ලා අපේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් කියලා කිව්වා. එතුමාට අපි අභියෝගයක් කරනවා. පුළුවන් නම් එතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවේ ඔය කියන තුනෙන් දෙකත් එක්කම ඔය තියෙන අපේ ස්ථාවර නියෝග වෙනස් කළා. නම එලිදරව් නොවන රහසිගත ඡන්දයක් තියන්න. එතකොට එතුමාගේ ඔය ඉන්නවයි කියන 158 තත්ත්වය හරියට මැන බලා ගන්න. රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවක් තියෙනවානේ. ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් තියලා ආණ්ඩු පෙරලා මිසක් මැද්දෙන් ආණ්ඩු පෙරලන්න බෑනේ. මේ සිංගිති විපක්ෂයක් තියෙන්නේ. අපේ මහන්සිය තියෙන්නේ කොහොම හරි මේ විපක්ෂ නායකතුමාව ආරක්ෂා කරගන්න අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කිරුවා වගේම මෙතුමාවත් ආරක්ෂා කරගන්නවා. පවුලකට රටක් දීලා අවුලකට පටලලා තියෙන මොහතක දැන් මේක හමාර කරන්න ඕනකම තියෙනවා. තට්ටුමාරු දේශපාලනේ එකම රොටිය දෙපැත්ත බලපෑක එකම කාසිය දෙපැත්ත දාපේක අහවර කරලා දාලා දැන් රටේ ජනතාව යම් පෙළගැස්මක ඉන්නවා. අලුත් නැවුම් විකල්පයකට මේ රට බාර දෙන්න ඕන කියලා මේ අසාධිකට රට අපට බාර දෙන්න අපි සූදානම් මේක සුවපත් කරලා ගොඩ ගන්න. මිනිස්සුන් කණ්ඩ නැත්තම් මන්දපෝෂණින් පෙළෙනවා නම් ආහාර හිගයක් ඇති වෙනවා නම් එහෙමනම් ආහාර පිළිබඳව සුරක්ෂිතතාවය නිර්මාණය කරන්න මේ පාලකෝ අසමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව එහෙමනම් ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් වෙච්ච ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණ කරන්න අසමත් වෙලා තියෙනවා. බොරතෙල් නැව් රිවර්ස් කළා විරිපහදුව වැසූ ඇමති මිල සූත්‍රයේ මොටද කියලා ඡන්ද ගත්තු තෙල් ඇමති කොණ්ඩ කැඩිලා යනවා කියලා මිල සූත්‍රයේ ගෙන නැමති එහෙම කළත් නිදහසටත් කරුණ කියන අපේ ඇමති තෙල් ටිකටත් ජනතාවට පොලිමේම ඉන්න උනා වාසියටයි බැරිකමටයි කුට්ටියටයි ගලප ගලප බොරු කියනවා අපේ රටේ තෙල් ඇමති. දැන් සියත පිටිය මෙවර LPL තරඟාවලියේ නිල සංවේදන සහකරු වන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. එක්ව ජයගමු යනුවෙන් LPL තේමා ගීතයක්ද එළිදක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගම 2021 LPL තරඟාවලියේ නිල සංනිවේදන සහකරු ලෙසින් එක් වූ බව පසුගියදා නිවේදනය කළා. තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් දිරිගැන්වීමේ අරමුණින් මෙරට ජනප්‍රියම ගායනතරු රැසක් ගායනා කරන එක්ව ජයගමු LPL තේමා ගීතය තරඟාවලි සංවිධායකින් වන ද IPG ගෲප් විසින් එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමන් ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී වුණා. මෙවර LPL හි සංවිධායකින් වන IPG ගෲප් හි ප්‍රධාන විධායක අනිල් මොහන්, ඩයලොග් ආසියාටා PLC සමූහයේ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ ඇතුළු මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙවර LPL තරඟාවලිය ඩබන දෙසැම්බර් 5 වනදා ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරඟය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.